අයි බපතේ රයිට් ආගන් වැදගත් පණිවිඩ ටිකක් තියෙනවා දෙන්නාවේ ඉතා කෙටියෙන් කතා කරමු නමුත් වීඩියෝ එක අවසන් වෙනකන් මේ ටික අහගෙන ඉන්න මොකද වැදගත් විශේෂයෙන් 2023 දරුවන්ට තමයි මට මේ මැසේජ් එක දෙන්න අවශ්‍ය වෙන්නේ දැන් පුතාලා සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට ඇවිල්ලා දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගිහිල්ලා දැන් ඉන්නේ විභාගයට මාස කීපයක් කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්දේ බොහෝ විට සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඔය අතර පරාසය එක්සෑම් එක තියෙයි කියලා මේ අවුරුද්දේ අයියලා අක්කලා තරම් විභාගේ අපි හිතන්නේ කල්යයි කියලා. ඒ හින්දා ඒකත් එක්ක විධිමත්ව සැලසුම් සහගත වැඩ ටික කරගෙන යනවා. ඒ හින්දා දැන් බල පිස්සු කියලා පේව ටික පුතේ නවත්තන්න වෙනවා. දැන් වැඩ කරන කාලේ වැඩ කරන කලාව මැච් එකේ අවසාන හරිය යන්නේ. ඒ නිසා මොරාල් එකේ වැඩ කරන්න ඕන කාලේ දැන්. ඉතින් ඒ හින්දා ඒකට වැඩ නෙවෙනේ. ඒ වැඩත් එක්ක තමන්ගේ ටර්න් එකක් හදාගන්න බිඳුවට වැටලා හිටපු එකෙක් වුණත් තමන්ගේ ගමන හදාගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මම මේ කියන්න යන්නේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම වටින්නේ පුතාලට දැන් පේපර්ස් කරන්න ඕන. ඒ පේපර්ස් කරන එකට විධිමත්ව කරන්න එපේ. නිකන් ආවට ගියට කරලා හරියන්නේ නැහැ. දැන් ඔයාලට අපි මේ වෙනකොට 23 දරුවන්ට අපි දැන් ඉන්නේ 6 ඒකකේ. එතකොට දැන් මේ තාක්කල් මට තේරෙන්නේ නැද්ද මේ දවස්වල පන්ති දරුවෝ ගොඩක් වැඩි වෙනවා. 23 කුරුණෑගල පන්ති නూర පන්ති දෙකෙන්. එතකොට මං හිතන්නේ දැන් හොඳ පාඩමක් යන හින්දා වෙන්නේ. ඉතින් තේරෙන්නේ නැහැ කොට ඉතින් තේරෙනවා. ඊටමත් හොඳ පාඩම් දෙකක් එන ඕගනිකුත් අපි පටන් අරගෙන විතරයි පටන් ගත්ත විතරේ වගේ අපි නාමකරණේ කතන්දරේ ඉන්නේ. ඉතින් ඒ නිසා ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් ඕගනික්. ඒක පට්ට තාර්කිකව ඉගෙන ගන්න ඕනේ. මොකද ඒක මතු පිටින් ගිහිල්ලා හරියන්නේ නැහැ. ගැඹුරට ගිහිල්ලා හේතුත් එක්ක ගත්තාම තමයි ඒක නියමට ඉගෙන ගන්න පුළුවන්. මොකද තාර්කික කොටසක් ඒවා කටපාඩම් කරන කොටස් නෙමෙයි. ඊළඟට අනිත් එක SPD කියන්නේ ගොඩක් කට්ටිය හිතා ඉන්න කටපාඩම් කියලා. නමුත් එහෙම නෙමෙයි. ඒකේ අවබෝධය ඉගෙන ගන්න පුළුවන් මරුම කතා ටිකක් තියෙනවා. පන්ති ඉන්න දරුවෝ දන්නවා. කෙටි ක්‍රම දැනගන්න ඕනේ. මං හිතන්නේ අපි කෙටි ක්‍රම විශාල ප්‍රමාණයක් කියනවා. ඒ කෙටි ක්‍රම දැනගත්තාම තමයි වල ටයිමින් හදාගෙන ස්පීඩ් වැඩි කරගෙන විෂය ඔළුවේ තියාගන්න පුළුවන්. අපි මං හිතන්නේ ගුරුවරු හැමෝම උගන්වනවා. ඉතින් මම හිතන්නේ මෙතනදී අපි මේකෙන් වෙනස් කලාවක් විදිහට වෙනස් විදිහට දකින්න නම් දවුරේකට දකින්න පුළුවන් වෙන්නේ එක පියවර ක්‍රමයකට අපි උගන්වන්නේ. දෙවෙනි කාරණාව තමයි අපි උගන්වන විෂය කරුණවල තාර්කික බව සමග ඔයාගේ කරගන්න ක්‍රමයක් හැමදෙසෙම අපි කියලා දෙනවා. වැදගත් වෙන්නේ ඔයාගේ කරගන්න ක්‍රමය. දැන් ගොඩක් විටදී දරුවාට ගෙදර ගිහිල්ලා බලනකොට සමහර නෝට් එකේ තමන්ගේ කරගන්න ක්‍රමයක් නැහැ. අන්න එතන දරුවා අසරණ වෙනවා. ඒ නිසා ඔය කරුණුත් එක්ක මම කියන්නේ නැවතත් අපි හිතමු කාටයි දරුවෙකුට එන්න පිස්සු කෙරෙලා ගොම්පට් කෙරෙලා ඉවරලා නැත්තර නැති වෙලා දැන් මේ වෙනකොට ඉන්නේ කියලා චාන්ස් එක තියෙනවා. හරිද? ඒකේ ප්‍රධානම චාන්ස් එක මම පස්සේ කියන්නම්. අපි පටන් ගන්න ඉදිරියේදී පටන් ගන්න වෙනම රිවිෂන් පන්තිය. හරිද? එතකොට ඒක අපි ජනවාරි වගේ වෙනකොට ආරම්භ කරන්න හිතයි. ඒකෙන් මම පුළුල් පැහැදිලි කිරීමක් කරන්න ලොකු වැඩ කොටසක් ලොකු පෑන් එකක් ඇතුළු කරගෙන බිඳුවෙන් පටන් අරන් යන්නේ. ඉතින් ඒ හරහා වලට වැටිච්ච ඕනෙකට ගොඩ එන්න පුළුවන්. නමුත් ඊට කලින් තවත් වැඩ පිළිවෙලක් තියෙනවා ඔයාලට ගොඩ එන්න. හරිද? ඉතින් ඒකෙදි මට කියන්න ඕනේ මෙන්න මේ කාරණා ටික මේ වෙනකොට තියරි දරුවන්ට මම පරමාණුක ව්‍යුහය පාඩමයි පළවෙනි යුනිට් එක දෙවෙනි ඒකකයේ වෙන ව්‍යුහය බන්ධන ඒක කිටි ක්‍රම පට්ටට කියලා දෙන එකක් තමයි ව්‍යුහය බන්ධන. රයිට් 24 නංගිල මල්ලට ව්‍යුහය බන්ධන පටන් ගන්නවා. ඒතර තමන්ට පුළුවන් ඕනනම් ඒ පන්තිර සම්බන්ධලා කරගන්න. මොකද මං හිතන්නේ විශාල කිටි කරන ප්‍රමාණයකින් ඒක ගත්තාම මොකද ව්‍යුහගත පේපර් එකේ අපි විභාගයට සැලසුම් කරලා ඉගෙන ගන්නවනේ. හරිද? විභාගයට සැලසුම් කරලා ඉගෙන ගන්නවනේ. ඒකෙදි පේපර් එකේ ව්‍යුහගත පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මේකට පැයයි හම්බෙන්නේ. එතකොට ඒ පැය එකේ කාලේ මෙන්න මේකට අදාළව විනාඩි 15යි. අවුක අඩුම විනාඩි 12 10 අතර ප්‍රමාණයකින් කරන්න ඕනේ. ඒකට කිටි ක්‍රම දැනගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේක දුවන්නේ නැහැ. ජාතික පේපර් එක දිහා බලලා තමයි පීගෙන ගන්නේ. මේක SPD එක්ක සමහර අවස්ථාවල කැටයන එනන විශ්ලේෂණයත් එකතු කරපු ප්‍රශ්න තමයි තියෙන්නේ. මේක තමයි ඔබගේ පේපර් එකේ වෙලාව ඉතිරි කරගන්න තියෙන හොඳ මේක. මේකට විනාඩි අනිවාර්යෙන්ම 8කින් 7කින් කරලා ඉවර කරලා විනාඩි 7ක් 8ක් අතර ප්‍රමාණයක් ඉතිරි කරගන්න ඕනේ. මෙතන ඉතිරි කරගන්න විනාඩි 3යි මෙතන 7යි විනාඩි 15 අන්න මෙතන 3 ප්‍රශ්නේ ගණන් හදන ෆිසිකල් කොටසක් තියෙන්නේ. ඊට පස්සේ මේක ඕගනික් එකක්. මේක ඇතැන් දරුව විනාඩි 15ට වඩා ගන්නවා විනාඩි 20ක් විතර ගන්නවා. මේකත් ඇතැන් දරුව 15ෙන් කරන්න තිබ්බට විනාඩි 20ෙන් විතර කරන්නේ. ඒ හින්දා මෙන්න මේ පේපර් දෙකට මේ ප්‍රශ්න දෙක කරනකොට
මෙතන ඉතුරු වෙන 7යි 3යි 10යි ඒ විනාඩි 5 5 යොදාගෙන පැයෙන් පේපර් එක ඉවර කරගන්න මට්ටමටපත් කරත හැකි. තේරෙනවද පුතේ? ඉතින් එහෙනම් මේකෙදි පේපර්ස් කරලා එක්ස්පීරියන්ස් එකක් ඕනේ. 1 2 ඒකෝක කරන්නත් මේවට අදාළ කෙටි ක්‍රමත් එක විශේෂ දැනුම ඉරකිරි වෙන්න තියෙන්න ඕනේ. දැන් ඕක එහෙම වෙලාද කියලා දැනගන්න එපේ. පළපුරුද්ද හැදෙනවනේ. තප්පර 10න් 12න් හැම එකාම මීටර් 100 දුවයි. 12 හරි 15 හරි යයි. අන්තිමයට දුවන එකක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දැන් විනාඩි මීටර් 100 කියන එක අඩු කාලයකින් දුවන හින්දා අන්තිමේ 8 වෙනියට යන එකට මොනවත් ලැජ්ජාවක් නැහැ. ඒක තප්පර ගණන් ඉවරයිනේ. හැබැයි මේ රේස් එක එහෙම නෙවෙයිනේ. අවුරුදු 2ක් 2කමාරක් මාස 11 දැනට නම් ඉතුරු වෙලා තින්නේ. කාලේ දරාගෙන ඉන්න ඕනේ. ඒකෙදි අනිත් එක ඉස්සරහට ගියපාවම පිටිපස්සේ ඉන්න එකට මොකද වෙන්නේ? අන්න උට අවුලක් එනවා. රේස් එකෙදි ලොස්ට් වුණොත් එහෙම තමයි පහු කරගෙන ගිහිලා කියලා දැයෙන්ඩ ගන්නවා. අසාර්ථක වෙනවා. මානසික වැටෙනවා. ඒ හින්දා අපි ගැම්මෙන් වැඩ කරගෙන යන්න ඕනේ. දැන් ඒ සඳහා මේ වෙනකොට පුතාලට අපි 2023 දරුවෝ දන්නවා කුරුණෑගල නුවර. දැන් මේ කතා ටික මට මේ පැහැදිලිවම කියන්න අයිතියක් තියෙනවා. හේතුව තමයි කුරුණෑගල නුවර ප්‍රධාන රසායන විද්‍යා ගුරුවරයා, ලීඩින් ගුරුවරයා. ඒ නිසාමත් විශාල දරු පිරිසක් වාර්ෂික අපෙන් පාස් වෙන හින්දා මෙඩිසින් ඉංජිනේරින් යන නිසා දැන් ලංකාවට උගන්නන ප්‍රධාන ගුරුවරයෙක් විදිහට මට කියන්න අයිතියක් තියෙන පුතාට මේ ටික හරියට කරගනින් කියලා. මොකද මේක සමාජගත වෙන්න ඕනේ. හරි අපි කරන වැඩ කොටස යන්න ඕනේ. මොකද ලොකු වැඩ කොටසක් කරන නිසා රෑන්ක් පේපර් මේ වෙනකොට අපි MCQ 25 පේපර් 48ක් ඉවර කරලා තියෙන්නේ. දැන් මේව විවරණත් එක්ක සාකච්ඡා කරා. කෙලින්ම පේපර් එක සාකච්ඡා කරා. 48ක් මේනට සාකච්ඡා කරලා ඉවරයි. ලොකු ප්‍රමාණයක්. හරිද? ඒතර ලොකු විවරණයක් එක මේව සාකච්ඡා කරේ පන්ති ආපු දරුව හැම එක්කෙනාම දන්නවා. සාක්ෂිදරයි. මේව නිකන් අපි يعني නිකන් විවරණයක් ලියලා දුන්නා නෙමෙයි මේව අපි සාකච්ඡා කරා. ඊළඟට මේ වෙනකොට අපි පටන් ගන්න තියෙන මරු වැඩ පන්ති රෙන දරුව දන්නවා. හරි විභාග අංකයක් වෙනම දීලා වෙනම කාඩ් එකක් දීලා නේ ඊටසේක ළඟ තියාගන්න කියලා ලැමිනේට් කරගන්න කියලා එක්සෑම් එකක් විදිහට තමන්ට බහුවර්ණ දැන් 25 පේපර් එක ටර්න් කරලා තියෙන බහුවර්ණ 50 පේපර් එක මේ වෙනකොට මේක පටන් අරන් ඉවරයි. මේකෙන් දැන් බහුවර්ණ 50 පේපර් 4ක් ඉවරයි. ඒ 4ම විග්‍රහයත් එක්ක අපි සාකච්ඡා කරලා ඉවරයි. තේරෙනානේ? රයිට්. වැඩ තමයි ඕනේ. ඉතින් මේක ලොකු විවරණයක් එක්ක යන එක පේපර් එකක් ඉවර කරන්න ලොකු වෙලාවක් යනවා. හැබැයි ඒකත් එක්ක අපි දැන් ඔයාලට ලොකු ප්‍රමිතිකරණයක් ඇතුව ලොකු ගැඹුරු විග්‍රහයක් එක මේවා කතා කරලා තියෙනවා. මේවා තමයි වැඩ. ඒවත් එක තමන්ට මිශ්‍ර අභ්‍යාස යන්නේ පහුගිය පාඩම් හිතාගන්න බැරි වෙච්ච ඒවා අවධානය ලක් කරපු නැති ඒවා කෙටි ක්‍රම කොහොමද පේපර් එක හිතන්න ඕනේ? මොකද බහුවර්ණ 50ක් කියන්නේ ඒකේ තියෙන පිළිතුරු පහේ ඒවා. ඒතකොට 250 වතාවක් සමහර තර්ක විතර්ක කරන්න එනවා. ඒවා ගලප ගන්න එනවා. ඒවා ෂණිකව ෂණිකව ෆෝල්ඩර්ස් ටික ඕපන් වෙලා ඉන්න ඕනේ. වේගෙන් හිතෙන්න ඕනේ. ඒ හිතන මට්ටමට පත් කරන්න ඕනේ. ඒකයි ඒකේ විශේෂයෙන් ටයිමින් ඉතාමත් වැදගත්. ඒකට කෙටි ක්‍රම ගොඩක් ඕනේ. ඉතින් මේ හැම එකෙදීම විග්‍රහයක් කියන නිසා හැමදාම සිලබස් එක ඔළුවේ තියෙනවා. වැදගත් නේද පුතේ? ඒස මේක ලොකු වැඩක්. අනිවාර්යෙන් තමයි සම්බන්ධ වුණොත් ලොකු දෙයක් කරගනි. ඊළඟට දැන් මේ අපි ස්ටෙප් බයි ස්ටෙප් හදලා තියෙන මම පස්සේ අනිත් වැඩ ටික කියන ජනවාරි වල ඉඳන් යන වැඩ කොටස වෙනම එකක්. මම ඒක ඔයාලට වෙනම හඳුල්ලා දෙන්නම්. එතකොට දැන් මෙන්න මේ බහුවර්ණ 50 පේපර් හැම සතියකම යනවනේ. එතකොට ඔයා මේක ලියාගෙන එනවා. පිටිපස්සේ අපි තියලා තියෙන ෆිසිකල් ක්ලාස් එකේ න ගර්ල්ස් බොයිස් කියලා බොක්ස් දෙකක් තියලා තියෙනවා. ඔයා ඒකට දානවා. අපි ඒක බලලා හදලා දෙනවා. වැඩිම ලකුණු ගන්න දරුවන්ගේ මාසෙට අදාළ ඇවරේජ් එක අරගෙන අපි ඒකට ගෝල්ඩ් මෙඩල් එකක් ප්‍රදානය කරනවා. ඔයාගේ දිරිගැන්නේ. ඒක අපි හරි කැමැත්තෙන් කරන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට මීට අමතරව හරිද මේ වැඩ කොටසට අමතරව තියෙන තව වැඩ කොටසයි මම ඉදිරියේදී තව කරන්න තියෙන ඒවයි මේ පැහැදිලි කරන්න ඉතා කෙටියෙන්. එතකොට දැන් අපි පටන් ගන්නවා එක්සෑම් සෙන්ට් එක. එක්සෑම් සෙන්ට් එක ලබන මාසේ අපි පටන් ගන්නවා පුල් පේපර් එක. ඒතර ගොඩාක් අයියලා අක්කලා අතර ජනප්‍රිය වෙච්ච එකක් තමයි පුල් පේපර් එක. ආවට ගියට අපි ඕක කරන්නේ නැහැ. අපි තමයි මේක මං හිතන්නේ ඉතා ඵලදායි වෙන විදිහට කරන විදිහ වැඩ පිළිවෙල හඳුන්වලා දුන්නේ. වෙනම මේකට ස්කෝ කාඩ් එකක් දීලා වෙනම විභාග අංක ඩිස් වල ගහලා ඔරලෝසු දියලා Taman ලියන්න එනවා. යාළුවා ළඟට වැටෙන්නේ. ඒකට මම සමිදායක කට්ටියට වෙන වැඩ පිළිවෙලක් හදලා දීලා තියෙනවා. ඒල හරි ඕමනාවෙන් එක කරනවා. ඊට පස්සේ අපි උත්තරපත්‍ර බලලා හදලා දීලා ඊට පස්සේ මාකින් එක දීලා ඒක සාකච්ඡාව ඇත්තට මේක විවරණයක් මම දුන්න ඔයාට. එතකොට يعني දුන්න කෙන අයියා කරලා දන්නවා දැන් මේ වැඩ පිළිවෙල දැනටත් යනවා. හරිද? ඉතින් ඒකෙදි අයියලා අක්කලාගේ වැඩ පිළිවෙල ගැන නිකන් පොඩ්ඩක් කිව්ව. දැනට බහුවර්ණ 50 පේපර් 44ක් ඉවර කරලා තියෙනවා අපි.
එතකොට මෙතන පුල් පේපර් 30ක් ඉවර කරලා තියෙනවා. මෙතන අපි තව කන්ටිනියස් ඩේරි ටෙස්ට් කියලා පේපර් දවස් 300ට පාර පේපර් 365ක ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා. ආන් ඒකේ මේ වෙනකොට 294ක් ඉවරයි. එතකොට ඒකෙන් ආපහු පුල් පේපර් ආසන්නව 20ක් විතර එකතු වෙනවා. එතකොට මේ වෙනකොට බහු පුල් පේපර් 50කට ආසන්න ප්‍රමාණයක් කෙරිලා තියෙනවා ඒකේ. ලොකු වැඩ කොටස. තේරෙනවනේ? ওই වැඩ කොටසත් එක්ක සාමාන්‍යයෙන් හැරෙන්නවත් බෑ කාටවත්. හරි තමනුත් ඒ වැඩ කොටස දරාගෙන කරොත් මරු තමයි ඉතින්. ගොඩ යන ක්‍රම මේක නිකන් ආවට කියලා පිස්සුවට කරන ඒවා නෙමෙයි. මේක හරි විද්‍යාත්මකව අපි හදලා තියෙන්නේ. දවසට ප්‍රශ්න 10ක් ගෙදර ගිහිලා කරනවා. පොත් පෙරලගෙන හරි. ඒ ප්‍රශ්න 10 පොත් පෙරලගෙන හරි කරනවා කියලා කියන්නේ තමන් තොරතුරු හොයනවා කියන එක. මේ කන්ටිනියස් ඩේලි ටෙස්ට් එකේ මගේ බලාපොරොත්තු ඒක. මම ඔයගෙන ලොකු පැහැදිලි කිරීමක් පස්සේ කියන්නම්. ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට ස්ටෙප් බයි ස්ටෙප් හදලා තියෙනවා. ඒ හින්දානේ ෆේල් වෙච්ච කට්ටියට ඒ ආවේ. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඊට ඉස්සල අවුරුද්දේ හැමදාම ෆේල් වෙච්ච අයලා කලා විතර ඒ සාමර්ථ ගත්ත කට්ටිය ඉන්නවා 200කට ආසන්නව. මං හිතන්නේ මම අදක්සෙක් දක්සෙක් කරන්න ඒ ගුරුවරයෙක් ඉන්නෝනේ. රෑන්ක් එක පළවෙනියා කියන එක නෑ හැම දරුවෙකුටම ඉන්නේ. ඒක දමයාගේ විශේෂ දක්ෂතාවය. පැහැදිලිද? රයිට්. නමුත් හැමදාම දිස්ත්‍රික් කොහේ හරි අපේ පළවෙනියා ඉන්නවා. ඒකට වඩා මම ඒ දරුවන්ට අපහාස කරන්නේ නෙමෙයි මම කියන්නේ. නමුත් ඊට වඩා මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. අදක්සෙක් පව දක්සෙක් කරනවා නම් අන්න ඒකට යමක් කරලා. ඒ වැඩපිළිවෙල හොඳයි කියන්නේ මම කියන්නේ. නැතු මම මේ මංගෙද පම්පොරියක් ගන්න නෙමෙයි. මේ කරන වැඩපිළිවෙලද ලොකු සාර්ථකත්වයක් තියෙනවා. විද්‍යාත්මකව ඔක කරන්නේ. දැනට මේ විද්‍යාත්මක ක්‍රමයේදී ජනවාරි වල ඉඳන් තවත් පටන් ගන්නකොට මේ එක්සෑම් සෙන්ට් එක තියෙනවා. මට ඕක ගැන කියන්න ඕනේ. එක්සෑම් සෙන්ට් එකේ අනිවාර්යෙන් මාසෙට දැනට විභාග දෙකක් අපි කරනවා. දෙසැම්බර් මාසයේ ඉඳලා පටන් ගන්නවා. ඒක දැනගන්න මේ ආවට ගියට එහෙම මේ නෙමෙයි. ඉතාමත්ම විධිමත් රජයේ විභාගයක් හා සමාන මට්ටමේ ප්‍රමිතිකරණයක් ඇතුව අපි කරන වැඩ. අපි බොහෝම කාලයක් ඉඳන් කරන වැඩ. අයියලක් කරත හරි ප්‍රසාදයට ලක් වෙලා තියෙන පුතාට ලකුණු පහක් හරි ගන්න ඉස්සලා ලියන්න ඕන. වරදින්න ඕන හරියන්න. නේද? එතන වරදින්න ඕනේ හරියන්න. හැබැයි වැරදුනහම තමයි නිවැරදි කරගන්න. වැරදුනා කියලා කියන්නේ හරියන්න මාර්ගයක් හොයනවා කියන එක. තේරෙනවා නේ? අයිත්. ඉතින් ඒකත් එක තමයි ලොකු ගැම්මකින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂකරණ වල පැහැදිලි කිරීම දැන් මේ දවස්වල අපි පාඩම් යන පාඩම් ඉතාමත් නේදක පුළුවන් දරුවෙක් ඉන්නවා නම්. හරි මට මං හිතන්නේ මේක කිව්වත් මං කමක් නැහැ. ඩී ගුණයේ රසායනය අපි ඉදිරියේදී පටන් ගන්නවා. දැන් SP ගුණ පාඩමේ අවසාන හරිය අපි ඉන්නේ. දැනටමත් කෙටි කරුණු ගොඩක් කියලා තියෙනවා. ඔබ අපෙන් ඩී ගුණව කරගත්තත් මොකද ඩී ගුණව ප්ලස් කැටය නැ විශ්ලේෂණය. 9 වෙනි ප්‍රශ්නේ. තාමත් නේදක දැන් ඩී ගුණෙන් 7 බී කොටසත් අහනවා. ඒව කරගන්න එක ආවට කියන මතු පිටින් කියලා හරියන්නේ නැහැ. කිටි ක්‍රමත් එක්ක ගත්තොත් නියමට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවත් එක්ක ෆුල් පේපර් එක ඔයාලා ලියනකොට ඔබට දැනෙයි ඔයාගේ තියෙන අඩුපාඩු මොනවාද? කොහොමද ෆේස් කරන්න ඕන? ටයිමින් කොහොමද? ඒව හදාගන්න ඕනේ කොහොමද? මොනවාද මම අවධානය ලක් කරමු නැති පාඩම්? ඒව දැනේ. ආන් ඒ දෙනෙන එකත් එක්ක දෙසැම්බර් මාසේ ලියන විභාග දෙක හරහා තමයි ගැම්මෙන්නේ. ඒකත් එක ජනවාරි මම පටන් ගන්නවා වෙනත් වැඩපිළිවෙල රිවිෂන් එක පටන් ගන්නවානේ. බින්දුවෙන් පටන් ගන්න. ඔයා මාර අවධානයෙන් ඉන්නවා එතකොට. ඒඳ හැම එකම අනිවාර්යෙන් පොතේ මේ විභාග ලියලා දෙන්න ඕනේ. ඊට අමතරව දැන් මේ යන වැදගත්ම දේ තමයි දැන් මේකෙන් 48ක් කරලා දැන් ටාගට් පේපර් බහුවර්ණ 50ක් මෙතන 25 MCQ ගියේ ඉස්සලා දැන් බහුවර්ණ 50 පේපර් දැනටම 4ක් ඉවරයි. හැම මාසෙකම හැම සතියකම බහුවර්ණ 50 ගන්න යනවනේ. ඒක සාකච්ඡාවක් එක්කනේ යන්නේ. ලොකු වැඩක් ඇත්තටම. පට්ට වැඩක්නේ. හරිද? ෆුල් පේපර්ස් දෙකක් යනකොට ඒ කියන්නේ බහුවන්න දැනට වැඩ යනවා 50 පේපර් මාසෙකට යනවා 6ක්. තේරෙනානේ? ඒක නිසා තමන් මේ වැඩ කොටසත් එක්ක සම්බන්ධ වෙලා කරගන්න ඕන. ඒ කියන්නේ MCQ 300ක් යනවා පේපර්ස් හරහා විතරක් මාසෙට. හරිද? ඒ කියන්නේ ටියුට් වල තියෙන ප්‍රශ්න කන්දරාව හැර MCQ ප්‍රමාණය හැර එහෙනම් තමන් තමන්ගේ වැඩේ කරගන්න ඕන. රයිට්. ඒ නිසා කිසිම දරුවෙක් වැටෙන්නේ තමන්ට අනිවාර්යෙන් ලොකු ගමනක් හදා ගන්න පුළුවන්. අපි ඒකට දාලා කරන උදව් කරන්න ඉන්නේ. ඒ හින්දා තමන් කොයි ස්ථානයේ හිටිය කියන එක අදාළ නැහැ. දැන් උදාහරණයක් මම මේකෙදි කියන්න ඕනේ විශේෂයෙන්ම රෙඩොක්ස් අනුමාපණය. හරිද? සහ රසායනික ගණනය. දැන් මේකෙදි ගොඩක් මම ඒක එහෙම කිව්වොත් ගැළපෙයිද? මෙහෙම කියන්න මම මේ රෙඩොක්ස් අනුමාපණය ලොකු සාධාරණයක් කරනවා. මොකද මට වෙන එක්කෙනෙක් දෙයක් කරන දේ කියන එක එච්චර ගැළපෙන්නේ නැහැ. අපි ගුරුවරුනේ හැමෝම. නමුත් මට ඒක කියන්න ඕන ඔබගේ කරගන්න ක්‍රම ගොඩක් කියලා දෙනවා. දැන් රෙඩොක්ස් අනුමාපණය මගේ ඉගෙනගත්ත දරුවෝ දන්නවා. ඕක ඉතින් ගණන් ආකාර 17ක් නේදී. ඒතර ඒකේ ඒ යන්න පුළුවන් පැතිකඩවල
මරු නේද? ඉගෙන ගත දරුවේ දන්නවනේ. අන්නේ දරුවට රෙඩොක්ස් අනුමාපණයක නැතින්. පට්ට ලේසියෙන්ද? ඒක අර නිකන් කෘතිමව ගණන් හදන. දැන් මමත් කරේ මීට අවුරුදු 5කට 6කට කලින් නිකන් ඔහේ පිස්සුවට වගේ ගණන් හදපු එක. නැත් එක මේ අසාර්ථකයි. ඒ නිසා තියරියෙන් ගණන් හදන්න පුළුවන් පට්ට ක්‍රමයක් මම යුරේකා කියලා කියන්නේ. හරිද? හොයාගෙන තියෙනවා. හරිද? එතන මම කල්පනා කරලා හදාගත්ත ක්‍රමයක් පියවර ක්‍රමයක් මරු එක. ඔය ඒක ගත්තොත් අපට සුපිරියට ඒක උස ගොඩේයි. පැහැදිලිද? ඕක කරගත්ත හැකි දැන් අපි 24 පන්තියෙන් කරගත්ත හැකි ජනවාරි පටන් ගන්න පන්තියෙන් කරගත්ත හැකි ජනවාරි පටන් ගන්න එකෙන් බින්දුවේ ඉඳලා වැඩේ යනවා. පස්සේ ගැන දැනුමත් කරන්න. එහෙනම් මට ඇවිල්ලා විභාගෙ ලියලා දෙන්න. මෙතනින් ඉස්සරහට කරන පාඩම් ටික හරිම වැදගත්. ඒ නිසා සම්බන්ධලා කරගන්න. පැහැදිලිද පුතේ? රයිට්. මට ওই පණිවිඩය තමයි දෙන්න අවශ්‍ය වුණේ. තමන්ගේ වැඩ ටික ගැටාරගෙන කරගෙන යන්න අපි අනිවාර්යෙන් ඔබ ඉහළ තැනට ගන්න ඉන්නවා. හොඳයි.